අයිබුවන් ඔබට සුබ දැසනක් තවත් සත්‍යන්තයක් නිවාඩුද නිවාඩු පාඩුවේ ද ඉන්නේ සමහරුන්ට නම් අද වැඩ කොමුණත් උදෑසන දැනුම ලබා ගන්න ගෙවිගේ දවස පිළිබඳව තොරතුරු ලබා ගන්න ඔබ සූදානම් අපත් සූදානම් ආරම්භ කරමු මේ ස්වර්ණවාහිනී පත්තරේ ආරම්භය ගන්න ලංකාදීප පත්තරේට යන්න ඉඩ දෙන්න මේ ලංකාදීප පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය අද කතා කරන්න මොකක්ද දන්නවද ඔබ දන්නවා බන්ධනාගාර පද්ධතියේ ශෝධනයකට ලක් වෙනවා ඒ කියන්නේ අකටයුතුකම් මැඩලමින් නීතිගරුක වෙමින් නීතියට අනුව ඉස්සරහට යමින් කරුණු කාරණා ඉටු වෙමින් යන අවස්ථාවක් හරි අපරාධ මර්ධනය වෙමින් යන අවස්ථාවක් මත්කුඩු මද්‍රව්‍ය මැඩලමින් යන අවස්ථාවක් ඒ අතරේ තමයි එක එක නිලධාරීන්ට ඒ වගේම බලධාරීන්ටත් එක එක අය තර්ජන එල්ල කරන් යන්න වෙනවා දැන් කුරුවිට පැත්තට. ඇයි දන්නවද අලුත්ම තර්ජනය ඒ පැත්තෙන් මතුවෙන්නේ. කුරුවිට බන්ධනාගාර ලොක්කා මරන්න ඇතුලේ පාතාලයකට කොන්ත්‍රාත්තුවක්. ප්ලෑන් එක සැරේන්වරයුගෙන් කුරුවිට පොලිසියෙන් පරීක්ෂණ නිමන්ති රණසිංහ සහ අජිත් ලාල් ශාන්තයි ලියයි. කුරුවිට බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක පාතාලයේ සහයෙන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළයි කියන බන්ධනාගාර සැරේන්වරයෙකු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුවිට පොලිසිය රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා හමුවේ කරුණු වාර්තා කළා තියෙනවා. මෙම සිද්ධියට අදාළ අනුරුද්ධ නැමැති බන්ධනාගාර සැරයෙන් හෙරොයින් ජවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරිකයන් හා සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව මත බන්ධනාගාර බලධාරීන් විසින් කුරුවිට බන්ධනාගාරයේ සිට මහනුවර පල්ලකැලේ බන්ධනාගාරයට ස්ථානමාරු කරනු ලැබ සිටිනුකයිද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මෙම සැරයෙන් කුරුවිට බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි අවස්ථාවේදී අභ්‍යන්තර සේවාවලින් ඉවත් කර එලිමහන් රාජකාරියට යෙදවීම හා ඔහු විසින් බන්ධනාගාරය තුළ සිදු කරන ලද විවිධ විෂමාචාර සිද්ධීන් වැළැක්වීම හේතුවෙන් එහි බන්ධනාගාර අධිකාරිවරයා සමග උරණ වී මෙම ඝාතන කුමන්ත්‍රණය කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි කුරුවිට පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කරනවා. කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් අතර මත්කුඩු සංසරණය වන බවට ලද තොරතුරකට අනුව කුරුවිට බන්ධනාගාර අධිකාරිවරයා විමර්ශනයක් පවත්වා ඇති බවත් ඒ ප්‍රතිඵලයක් ලෙස මෙම සැරේන් මීට සත් දෙකකට පමණ පෙර ස්ථානමාරු කර ඇතැයිද කුරුවිට පොලිසිය අධිකරණයට කරුණු කියනවා. මෙවන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින හෙරොයින් මද්‍රව්‍ය ජාවාරම්කාර පාතාල ක්‍රියාකාරිකයෙකු වන මිද්දෙනිය ලිපිණි ඇති තිලංග රෝහිත රාමනායක නොහොත් රාමනායක සුද්ධා නැමැත්තා යොදා ගනිමින් අදාළ බන්ධනාගාර සැරේන්වරයා මෙම ඝාතන කුමන්ත්‍රණය මෙහෙවා ඇතැයිද කුරුවිට පොලිසිය අධිකරණයට කරුණු කියනවා. සිද්ධියට අදාළ බන්ධනාගාර සැරේන් අනුරුද්ධ නැමැත්තා රාමනායක සුද්ධා යනායගේ ගෝලයන් දෙදෙනෙකු වන සම්පත් සහ දිනේෂ් නැමැත්තන්ට මෙම කොන්ත්‍රාත්තුව දී ඇති බවත් සම්පත් සහ දිනේෂ් යනාය රාමනායක සුද්ධාට මේ සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ දැනුවත් කර ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දීලා කුරුවිට බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු ඔහුගේ ඥාතීන් කීප දෙනෙකු කුරුවිට නගරයේ ප්‍රසිද්ධ හෝටලයක උත්සවයකට සහභාගී වී සිටියේදී සැරේන් සහ රාමනායක සුද්ධාගේ ගෝලයන් දෙදෙනාද එම හෝටලයට ගොස් බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු පිරිස වීඩියෝ ගත කර ඇති බවද පොලිසිය අධිකරණයට වාර්තා කළා තියෙනවා. කොහොමද ගේම් එක ෆිල්ම්ස් වල තියෙන ගේම්ස් එන්නේ මාර්මාර් ගේම් එන්නේ හදන්නේ කුරුවිට බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු ඔහුගේ ඥාතීන් කීප දෙනෙකු දැන් මේ කාරණාව කියනවා. ඊට පස්සේ කුරුවිට පොලිසිය අධිකරණයට වාර්තා කර ඇති බී වාර්තාවට අනුව එම අවස්ථාවේදී සැරේන් රාමනායක සුද්ධා නැමැත්තාගේ ගෝලයන් අමතා මචං කෑලි දෙකක් ගහපන් වෙඩි දෙකක් යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත් ඒ අවස්ථාවේදී ගෝලයන් දෙදෙනා මේ පිළිබඳ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රාමනායක සුද්ධා නැමැත්තාට දැනුම් දී ඇති බවත් කියවේ. සර් වීඩියෝ ක්ලිප් එකක් කරන්න කියලා මගේ කොල්ලෝ දෙන්න එක්ක ඇවිල්ලා දැන් මොකද්ද මේ කෑලි දෙකක් ගන්න කියන්නේ යනුවෙන් සැරෙන්ගෙන් දුරකථනයෙන් විමසා ඇති බවත් එහිදී සැරෙන්වරයා පවසා ඇත්තේ මචං මේ අපේ ලොක්කා උඹටත් කරදර කරන්නේ ඌ අපිටත් කරදරයි ගාලා දැම්ම නම් ඉවරයි ගාලා දාපම් මචං යනුවෙන් පවසා ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබෙනවා. එහිදී රාමනායක සුද්ධා සඳහන් කර ඇත්තේ සර් ඔයාගේ ප්‍රශ්න ඔයා බලා ගන්න මව කරත්තෙට නග්ග ගන්න හදන්න එපා මට මේ වෙලා තියෙන දේවල් ඇති සර් ඕන මගුලක් කරගන්න මේ වීඩියෝ ක්ලිප් එක ඕන නම් අරගන්න කෑලි ගහන්න කියන්න එපා යනුවෙන් බවත් පොලිසිය සිය බී වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා. මේගොල්ලන්ගේ එක එක දෙබස් කණ්ඩ තියෙනවනේ එක එක වචන තියෙනවා කෑලි දෙකක් ගහපන් කියලා තියෙන වෙඩි දෙකක් කියලා පත්තරේ දාලා තියෙනවා. හරිද මෙම රැඳවියාගේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කුරුවිට පොලිසිය අධිකරණයෙන් අවසරයි ලා සිටිනවා කියලා මේදී වැඩිදුරටත් දාලා තියෙනවා. ඔන්න කතා
රාමනායක සුද්දා සදාන් කළා තියෙනවා සොයාගේ ප්‍රශ්න ඔයා බලා ගන්න මම කරත්තට නක් ගන්න හදන්න එපා මට මේ වෙලා තියෙන දේවල් හොඳටම ඇති එහෙම තමන්ට වෙලා තියෙන දේවල් පිළිබඳව තමන්ම පාපුච්චාරණය කර ගන්නවා නම් ඒක වටිනවා ගේම් එකක් ගැන කතාවක් අද ලංකාදීප පත්‍රයේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන් අපි පළමුව ඔබට කිව්වේ අටලුගමදී පොලිසියට පහර දී මාංචු පිටින් පැන්න ගොටුකොළ රිෆයි රිමාන් බණ්ඩාරගම බිමල් සහ දියතලාවේ රත්න වාර්තා කරන්න බණ්ඩාරවෙලදී ඇල්ලුවේ ගංජාත් එක්ක බණ්ඩාරගම අටලුගමදී බණ්ඩාරගම පොලිසිය නිලධාරීන්ට පහර දී ආත්මාංචු සමග යට ඇඳුමින් පලා ගිය ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම් කරවන අබ්දුල් හරිෆ් මොහමඩ් රිෆයිනෝත් ගොටුකොළ රිෆයින මැත්තා බණ්ඩාරවෙල බස් නැවතුම්පලේදී ඊ අලුයම අත්අඩංගුවටගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මාස 24 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා එම සැක්කරු සන්තකේ ගංජා තිබී පොලිස් භාරයට ගෙන ඇතත් කියනවා බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් මෙම සැක්කරුගේ අටලුගම මාරාව නිවස පසුගිය 9 වෙනිදා වටලා ගංජා සමග අත්අඩංගුවටගෙන අත්මාන්තු දමා පොලිසියට රැගෙන ඒමට සූදානම් වීමේදී ඒ සිටි ඔහුගේ පුතා බිරිඳ ඇතුළු සමීප ඥාතීන් පොලිස් නිලධාරීන්ට පහර දීමත් සමගම ඇති වූ කලාකාරී සිද්ධිය අවස්ථාවේදී මොහු හැඳ සිටි සරම ගලවා දමා මාංචු පිටින්ම පලා ගොස් තිබෙනවා කියලායි කියන්නේ සරමත් ගලවලා දාලා මාංචු පිටින් පලා ගියා කියලායි වාර්තාවේ දාලා තියෙනවා. තවත් එකක් මේ දිනමින පත්තරේ ජඹටකොඩ චමින්දගේ මවට කුඩු ගන්න උදව් දුන් නියාමකවරිය ගැන විමර්ශන බුද්ධිකායි බුලාන ලියයි. මද්‍රව්‍ය වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටකොඩ චමින්දගේ මවට මද්‍රව්‍ය තොගයක් ලබා දීමට පාසුකම් සැපුවේයි කියන බන්ධනාගාර නියාමකවරියකට එරෙහිව බන්ධනාගාර බුද්ධ්‍යංශයේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඉක්ොත් 12 වෙනිදා සිරකරු දිනේදී දෙමටකොඩ චමින්දගේ මවට කාන්තා බන්ධනාගාරයට පිටතින් හෙරොයින් පැකට් කීපයක් විසිකර ඇති අතර එම හෙරොයින් ලබා ගැනීම සඳහා වාට්ටුවෙන් පිටට යාමට ඇයට මෙම බන්ධනාගාර නියාමකවරිය අවස්ථාව සලසා දී තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. දෙමටකොඩ චමින්දගේ මව එම හෙරොයින් ලබාගෙන වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රැඳවුවන්ට ඉහළ මුදලට අලෙවි කර ඇති බවද බන්ධනාගාර බුද්ධ්‍යංශ තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. ඒ තාත් එකක් ඒ දිනමින පත්තරේ ඒ වෙනුවට ඒ අතරේ කුඩු වෙනුවට වේදනානාශක ප්‍රතිවිකුණු යුවළ දැලේ සීගිරිය වාර්තා කරලිය. මත් කුඩු වලට ඇබ්බැහුවන්ට කුඩු වෙනුවට වේදනානාශක ප්‍රති අලෙවි කළ ජාවාරමක් නිරත වූ කාන්තාවක සහ තරුණියකු දඹුල්ල නගරයේ පෙරේද අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී වර්ග 6කින් යුත් ප්‍රති 823ක් වැටලීමේදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළා තියෙන්නේ. කුඩු වෙනුවට වේදනානාශක ප්‍රතිවිකුණු යුවළ දැලේ කියලායි කියන්නේ. ඒ කුඩු ගැන කතා කළේ මට පොඩ්ඩක් අවසර දෙන්න ඕනි කා කුඩු ගැන කතා කරන්න. ඊයේ අපි මේ වගේ වෙලාවක පත්තරේ කරද්දී කුඩු කන්ටේනර් දෙකක්ද තුනක්ද අල්ලගත්ත කතාව අපි ඒ වෙලාවෙම ඔබත් එක්ක බෙදා හදාගත්තා. අද පත්තරේ ගැන දාලා තියෙනවා. වීදුරු උඳු කන්ටේනර් තුනේ කෝටි 11ක කා හේමන්ත රන්දුරු ලිය බ්ලූ මැන්ඩල් ගබඩාව වටලයි ව්‍යාපාරිකයතුළු දස දිනක් අත්අඩංගුවට වීදුරු සහ උඳු ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කළ රුපියල් 11 කෝටියක අධිකාටනාකමකින් යුත් කහ කන්ටේනර් තුනක් බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ ගබඩාවක සංගවාගෙන සිටියේදී පොලිසිය මගින් පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අද දිවයින පත්තරයෙන් ඒ සම්බන්ධ වාර්තාව උපුටා ගත්තේ දිවයින පත්තරේ විතරක් නෙමෙයි මේ කා කන්ටේනර් කතාව හැම පත්තරයකම දාලා තියෙනවා. අපි පොඩ්ඩකට තව එක පත්තරයක් බලමුද. ලංකාදීප පත්තරේ මේ කතාව බලමු. හොර පාරේ ගෙන කහ කිලෝ 1057ක් යාත්‍රාවක් එක්ක අත්අඩංගුවට හලාවත ඔගස්ටින් ලියන් දීවර බෝට්ටුවේ දෙදෙනා මුහුදට පැන පලා ගියන් මේ තවත් කතාවක්. කොහොදේ නීති විරෝධී ලෙසින් මෙරටට එක් දින යාත්‍රාවකින් ගෙන එන ලද කහ කිලෝ 1057ක් සමග යාත්‍රාව ඊයේ 18 වෙනිදා අලුයම හලාවත මොය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත වෙරළාරක්ෂක පෙරුම් මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. මේක වැඩිදුර දිගුවේ දාලා තියෙන්නේ මෙහෙමයි. මෙම කාතෝගේ සහ යාත්‍රාවේ සිට දෙදෙනා මොය අසල මූදට පැන පලා ගොස් ඇතැයි මධ්‍යස්ථානයේ කියනවා. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත පිරික්සුම් මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරක් අනුව එම නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අලුයම මුර යාත්‍රාවක් උපයෝගී කරගෙන පිරික්සුම් චාරිකාවකදී සිටියේදී සැක්කටියතු එක් දින යාත්‍රාවක් මුර සංචාරක යාත්‍රාව දෙක පලා යන්නට තැත් කර ඇති අතර එය ලුහුබැඳ ගිය විට සැක්කටියතු දිවර යාත්‍රාවේ සිට දෙදෙනෙකු මූදට පැන පලා ගොස් ඇතැයි දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කරනවා. මුදට පයින්ව බැරිම තැන කොහෙට කියලා පේනලා යන්නද
හිතන්නකො දැන් මේ වගේ දේවල් කරනකොටනේ දැන් චිත්‍රපට වල නම් මේවා අපිට හිතන්න පුළුවන් එහෙම ගෙනල්ලා අරගෙන එනවා පලා මේ මේ වටලන්නට එනකොට පලා යනවා පලා යනකොට ලං වෙනකොට බෝධට පයින්නෝ හරි හරි කතා ටිකක් අද වර්තා වෙන්න ගත්තේනේ ඒකම අපි දැන් දිවයින පත්‍රයට අවධානය යොමු කරන්න සූදානම් කතාව හාල් ගැන ඒ වගේම අපිට පොල් ගැන කතා කරන්න තියෙනවා ඒ විතරක් නෙමෙයි අපිට තවද්දේවල් පිළිබඳව කතා කරන්න තියෙනවා හාල් වලින් පටන් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා මේමය දිවයින දාලා තියෙන සහල් හැංගුවොත් පිට රටින් ගේනවා ඇමති බන්දුල හාල් මෝල් හිමියන්ට කියයි සහල් මෝල් හිමියන් වෙළඳපොළ තුල કૃතිම සහල් හැංගියක් ඇති කළොත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියනවා සහල් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල කිසි ලෙසකින්වත් වැඩි නොකරන බවත් වීතෝග රැස් කරගෙන සිටින සහල් මෝල් හිමියන් සගවාග්‍රින් සිටින සහල් තොග වෙළඳපොළට නිකුත් කරන්නේ නම් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතයිද ඇමතිවරයා කියනවා රට තුල કૃතිම සහල් ලිංගයක් හෝ මිල වැඩිවීමක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් මාජනතාවගේ අවශ්‍යතාවට සරලන සැපයුමක් නියමිත මිල ගණන් යටතේ ලබා දීමට පියවර ගන්නා බවත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියලා තියෙනවා. අනේ මේ ආයේ හාල් හංගන කතන්දරයට යන්න එපා කියලා අපි ඔය හාල් මෝල් හිමියන්ට පොඩ්ඩක් මතක් කරනවා. ඒ චෝදනාව තිබුණානේ දිගටම හාල් හංගන කතන්දරෙත් එක්ක මේ රට බත කියන කතාව පෙරට දාලා ආහාර සපය ගන්න රටක් අපි. නොමැති බවයි මේ අස්පතුම් බිම් ප්‍රමාණයට 980000ක් තියෙන බිම් ප්‍රමාණය. මාස් කන්නේට වවන 7,84,000. ජලය වවන 4,84,000ක් අපි ස්ටුවේට් කරා. නමුත් ගියේ 4,67,000. දැන් ඔබතුමාගේ නිගමනය මොකක්ද? මේ කන්න දෙකේ වගා වෙච්ච ආකාරය අනුව රටට මේ පාලන මිලට අවශ්‍ය හාල් තොගය තියෙනවා කියලාද? මේ ප්‍රමාණය රටකට තිබිය යුතුයි. එතන බෙදාහැරීමේ විදර්ශනකට යමේ මොනවා හරි ගැටලුවක් තියෙනවා මේ පිළිබඳ නිෂ්පාදකයෝ තියට වඩා ගත්තෙත් නැ මේ දෙක අතර තිබුණ නිසා තමයි උපද්‍රවයන් නැතුව ගියේ දැන් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ වැඩිපුරට මේ අරගෙන ඊට පස්සේ නිෂ්පාදන වියදම වැඩි වෙලා ආණ්ඩුව බිත්තියට හේතු කළා කියනවා මිල වැඩි කරන්න කියලා ඔය කියන ස්ටොක් ඔබතුමාලා අපේ ගබඩ හරි ලංකාවේ තියෙන ගබඩ හරි මනලා දොල්ලා මට පෙන්වන්න ඕයි තියෙන තොගේ ඔය තියෙන කියලා දැන් ඔය කියන විදිහට ලක්ෂ ගානක් තියෙනකම් මේ ගන්නේ අපේ පලාදේ හොඳට තිබුණා හැබැයි ඒ තියෙනව කියනුව දෙව වැඩි ගන්න අදගෙන ගියා. අද ගිහලා ස්ටොක් කරන කාට හරි යනවා සර්. තිබුණාමයි වී තමයි ඉස්සල්ලාම කැපුනේ සර්. ඒක සීරම අදගෙන ගියා. තව මාසයකට දෙයකට මේක වී දිනනවා. මේක මේ දෙලම්බර් විතර වෙද්දී තමයි මේ බඳේ ඔයකට කන්න එක තිබෙන තත්ත්වයක් නෑ. මේ පාලන මිලට හාල් ටික සැපීම සඳහා රජයේ සතුව ආරක්ෂිත තොගයක් අනිවාර්යෙන් පවත්වාගෙන යන්න ඕනේ. මේ රටේ නැත්තම් වෙන රටකින් ගෙනල්ලා හරි ඒ තොගේ පවත්වාගෙන ගිහිල්ලා එතකොට තමයි ওই වැඩි ගන්නට විකුණන්න බැරි තත්ත්වේ නිර්මාණය වෙන්නේ. ඒගොල්ලෝ මේගොල්ලෝ අරගොල්ලෝ ඔක්කොම ගොල්ලෝ එකතු වෙලා කොමාරි හාල් ටික නම් සපයන්න පොල් ගැන කතාවක් යන වෙලාවේ ආයෙත් හාල් ගැන කතාවකට එන්න හැදුවොත් නේද වෙලාව මතක් කරගන්න ස්වාභාවික විතර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පූ හොඳයි ඊටඟට අද පොල් ගැන තියෙන කතාවට දිවයින පත්තරේට යන්න හදන්න රාජ්‍යමති පොල්කඩයි විජේසේකර මහවැවසට ලියන් ශ්‍රී ලංකාවේ මේ වන විට පොල් මිල ඉහළ ගොස් ඇත්තේ ලෝක වෙළඳපොළේ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලට ඇති ඉල්ලුම ඉහළ යාම නිසා බව රාජ්‍යමති අරුන්දික ප්‍රනාන්දු සඳහන් කරනවා පොල් ගස් පහසුවෙන් නැගීම සඳහා උපකරණයක් හඳුන්වා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යරයා මේ අදහස් පළ කරනවා බලන්න ෆොටෝ එක හොඳට ටිකක් වෙලා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා හොඳයි අපිට තවත් කතාවක් ඒ ගැන වැඩිදුර වාර්තා කරන්න පුළුවන් ඊයේ අරුන්දික ප්‍රනාන්දු දංකොටුවේ පීටි ගෙවත්තේ
මෙම වැඩසටහන පවත්වලා තියෙන්නේ මෙම උපකරණය භාවිතා කර රාජ්‍ය අමාත්‍යරයාද පොල්ගසකට නැගී ගෙඩි කීපයක් කඩා දැමුවා අද වෙන විට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇති අතර පොල් ගහකට නැග පොල් කඩන කම්කරුවෙකුටද රුපියල් 100ක් ලබා දිය යුතු බව ඇමතිවරයා කිව්වා කියලායි සඳහන් කරලා තියෙන්නේ හරි ඇමතිවරයා පොල් කඩපු හැටි බලන්න කැමතිද දැන් ඇමතිවරයා කියලා තියෙනවා මොකද්ද ලෝක වෙළඳ පොලේ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලට ඇති ඉල්ලුම ඉහළ යාමක් ගැන කොහොමරි කමක් නැහැ මොන ඉල්ලුම එහෙ ඉහළ ගියත් මේ පොල් ගෙඩිය මේ තරම් විදියට ඉහළ යනවා නම් ඒ පිළිබඳව බොහොම සංවේදීව බලන්න ඒ අතරේ අරුන් දෙක අපේ ඇමතිවරයා පොල් කඩපු හැටි බලන්න පොල්ගස් නැගීමට හැකි නව උපකරණයක් පොල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විසින් හඳුන්වා දුන්නා. එෙහිදී අමාත්‍යවරයා මේ උපකරණය භාවිත කරමින් ගසකට නැගීමද විශේෂත්වයක්. අනතුරුව අමාත්‍යවරයා පොල් මිල ඉහළ යාමට බලපෑති හේතුන් පැහැදිලි කළා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි කර්මාන්තවලට සහ දේශීය පරිභෝජනයට ඉතා විශාල වශයෙන් පොල් උමනා වෙලා තියෙන පොල්ගස් අපි කියන පොල් ගෙඩි බිලියන 2.8 ක වාර්ෂික පොල් නිෂ්පාදනය මේ රටේ තියෙනවා. හැබැයි මිලියන 700 ක අඩුවක් තියෙනවා කර්මාන්තවලට. හොඳයි ඒ අතරේ අද දිවයින පත්‍රයේ ලියනවා කිරින්ද පොලිසියේ වැඩබලු ස්ථානාධිපතිවරයා පියාහා පුතෙකු නිර්වත් කර පහර දීලා මත්තල දිලිප් වාර්තා වාරන් එන්නේ. පාරදීමෙන් ඔවුන්ගේ අස්තිවලට හානි සිදු වෙලා මේක පොලිසියට කළ ලොකු අගෞරවයක් ඇමති චමල් කියන්නේ කිරින්ද පොලිස් ස්ථානයේ වැඩ බැලූ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තිස්සමාරාම හල්මිල්ලාව ප්‍රදේශයේ පදිංචි පීකුවා පුතෙකු නිර්වස්ත්‍ර කර අමානුෂික ලෙස සිදු කළ පාරදීම හා ඔවුන්ගේ ශාරීරියේ අස්තිවලට හානි සිදු කිරීම समस्त पुलिस डिपार्टमेंट अमात्यमलराज्यपक्षकेमात्मे මේක තියලා තියෙන ශීර්ෂපාඨයේ කිරින්ද පොලිසිය වැඩබැලු ස්ථානාධිපතිවරයා පියාහා පුතෙකු නිර්වත් කර පහර දීලා. එහෙම පහර දීමක් කරන්න නේද? ඊළඟට අද දිවයින පත්‍රය දානවා CID පොඩි ලැස්සීගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි හේමන්ත රන්දුණු ලියන්. ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළ බව කියන පාතාල කල්ලේ නායක ජනිත් මදුෂංකේවත් පොඩිලැසිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 6ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. බුස්ස බන්ධනාගාරයේ රඳවාසින්න පොඩිලැසි නැමැති පාතාල නායකයා ඊයේ පෙරවරුවේ දැඩි ආරක්ෂක රැකවරණයන් මැද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවා. එෙහිදී පැය 6කට ආසන්න කාලයක් තිස්සේ පොඩිලැසි නැමැති අපරාධකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් කටයුතු කළා කියලායි වැඩිදුරටත් පත්තර වාර්තා වේදාලා තියෙන්නේ. පහුගිය දවස්වල දිගටම පොඩිලැසි ගැන කතා ගියා. අර එයි තාරකයිනේ කොස්කුඩ තාරකයි තර්ජනය කරපු කතා පත්තර දෙපත්තර දාලා ඒ හෙඩින්ග්ස් වලින් දාලා තිබුණා ඒ කතන්දර ටික. හරි දැන් අපි පරිසර විනාශයන් ගැන කතා වල දිගු වලට යමු. අපි යන්න හදන්නේ ආනවිලුන්දාවට. ආනවිලුන්දාව පරිසර විනාශයේ ආරක්ෂක කට්ටුව හිටපු සභාපති ගැන විමර්ශනය කර වරෙන්තු ලබා ගන්න. අධිකරණයෙන් පොලිසියට නියෝග ආරක්ෂක කට්ටුව සමුව වාර්තා කරලයන් ආනවිලුන්දාව කුරුළු අභයභූමියේ කඩුලාන පද්ධතිය විනාශ කිරීමේ සිද්ධියට ආරච්චි කට්ටුව ප්‍රාදේශ සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත සම්බන්ධයෙන් සම්බන්ධදැයි විමර්ශනය කරන ලෙසත් ඔහු එම පරිසර විනාශයට සම්බන්ධ බවට කරුණු අනාවරණය වුවොත් අධිකරණයට දන්වා වරෙන්තුවක් ලබා ගන්නා ලෙසත් හලාවත මහේස්ත්‍රාත්තා දිසා විනිසුරු මංජුල රත්නායක ඊයේ පොලිසියට නියෝග කර තිබෙනවා. පොලිසියට ඔන්න නියෝගය ආවා. දැන් හොයන්න මෙයා සම්බන්ධද කියලා. ජනතාව ඉතා සංවේදී කරුණක් මොකද ඇතම් දේශපාලඥයන්ගේ සම්බන්ධකම් පිළිබඳව චෝදනා නැගින්න ගත්තා ඒකත් එක්ක හරි හැටි හොයන්න මෙයාගේ සම්බන්ධය කුමක්ද කියලා අධිකරණයේ පොලිසියට නියෝග කළා තියෙනවා ඒ පිළිබඳව අවශ්‍ය නම් විමර්ශනය කළා වරෙන්තු ලබා ගන්න කියලා දැන් පොලිසියට තියෙන්නේ ඒ ගැන හොයන් ජනතාවත් මේ කාරණා පිළිබඳව ඉතාම සංවේදීව අවධානය යොමු කරනවා ඒ කතා කරන්නේ කා ගැනද ආරච්චි කට්ටුව හිටපු සභාපති ගැන දැන් කතා කරන්නේ කා ගැනද වෙන්නප්පුව සභාපති ගැන මේ වෙන්නප්පුවේ සභාපති දන්කොටුවේ රජයේ ඉඩමක ගස් කපලා
ගම්මුන්ගේ දැඩි විරෝධය ගස් කපනතෙක් ප්‍රාදේශීය ලේකම් දැනගෙනනේ ප්‍රවාහනයේ නැවති ගස් ග්‍රාම නිලධාරී යටතට ප්‍රසාද් පූර්ණමාල්ලිය රජයට අයත් දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ඉදමක ගස් කීපයක් වෙන්නප්පුව ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාගේ නියෝගයෙන් කපා ප්‍රවාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ ගම්වැසියන් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් අතරමඟ නතර කිරීමට සිදුවලත් තිබෙනවා ඉකුත් 16 වෙනිදා මෙම ගස් කැපිල්ල සිදු වී ඇති අතර මෙලෙස කපා දමා ඇත්තේ තේක්ක ගස් කිහිපයක් වසර 30ක් පමණ පැරණි මේ ගස් කපා දැමීමේ ප්‍රාදේශීය විහාරස්ථානයක අවශ්‍යතාව මතයයි මීට මුල් වූ ප්‍රාදේශීය දේශපාලන නායකයෙක් කියනෝ. ඔව් වැඩිදුරටත් කියා සිටියේ ගස් කැපීම සඳහා වෙන්නප්පුව ප්‍රාදේශ සභාවේ අනුමැතිය තමන්ට ලැබුණු බවයි. මේ පිළිබඳ කළ විමසීමකදී වෙන්නප්පුව ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා කියා සිටියේ මේ ගස් කැපීම සඳහා වෙන්නප්පුව ප්‍රාදේශ සභාවේ අනුමැතිය ලැබුණු බවයි. ඒ හේතුවෙන් තමන් මේ ගස් කැපීම සඳහා අදාළ පුද්ගලයන්ට ලිඛිත අවසරයක් ලබා දුන්නා කියලා කියනවා. මේ ගස් තිබූ භූමියද දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් එකක් බව දන්නේ දයන් විමසු විට ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ වෙන්නප්පුව ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ සියලු ක්‍රීඩාංගන තම සභාව පාලනය කරන බැවින් මේ භූමිය තමන්ට අයත් භූමියක් ලෙස සැලකූ බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අනුමැතිය ලබා ගත්තේ දයන් විමසු විට සභාපතිවරයා කියා සිටියේ එසේ අවශ්‍ය නොවන බවයි. මේ පිළිබඳ කළ විමසීමේදී වෙන්නප්පුව ප්‍රාදේශ සභාවේ විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු කියා සිටියේ මේ සිදුවීම මුදල් කමිටුවට පැමිණි අවස්ථාවේ සභාපතිවරයා මේ භූමියේ ප්‍රාදේශ සභාවට අයත් භූමියක් බව ප්‍රකාශ කළ බවයි. ඒ හේතුවෙන් ඊට අනුමැතිය ලබා දුන් බව විපක්ෂ නායකවරයා කියනවා. දන්කොටුව ප්‍රාදේශීය ලේකම්වරයා මෙදින ප්‍රාදේශීය කාර්යාලයේ නොසිටි අතර ඔහුගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී කියා සිටියේ මේ භූමියේ රජයට අයත් තම පාලන යටතේ පවතිනක් බවයි. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන තෙක් කපා දැමු ගස් ප්‍රහාණය කිරීම තහනම් කර ග්‍රාම නිලධාරණීය භාරයට ගත් බවද පවසා තිබෙනවා. ඔන්න සවිස්තර කතාව කේක කතා එකයි කියන. එහෙම කතා ටිකක් දාලා තියෙන. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනි පරිසරයේ පිළිබඳව රටවැසියා පුරවැසියා ඊට අවධානයෙන් ඉන්නේ. අවධානයෙන් ඉන්න කොතන කොහොම පරිසර විනාශයක් සිදු වෙනවද කියලා හොඳට කල්පනාකාරීව සිටින්න කියන කතාව අපි මතක් කරමු. ඒ අතරේ අර එහෙම තියෙනවා නම් ළඟම පොලිසියට දැනුවත් කරන්න කියලා ඊයේ පත්තර වාර්තා තිබුණා එහෙම ඉල්ලීමක් කරනවා කියලා. හැබැයි දැනුවත් කරාට පස්සේ මේ කවුද කුමක්ද තරාතිරමක් බලන්නේ නැතුව ඒ ගැන ක්‍රියාත්මකවන් සභාල්ලාට ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව ගෑවිලා තිබුණොත් ඒ නීතිය හැමතෙම එක විදියට හරියටම ක්‍රියාත්මක වෙනවද සභාර තැන්වල ඒ ගැන කල්පනා කරන් ප්‍රශ්නයක් අහන්න එච්චරයි. හොඳ ඊළඟට අපි යමු ඊට ආරක්ෂක ලේකම් හේමසිරි පාසික කොමිසමට ඇවිල්ලා කරුණු කාරණා ඉදිරිපත් කළානේ. කේක්කේන මේ දවස්වල සිසිර මෙන්ඩිස්ගේ කතා නිලන්ත ජයවර්ධනගේ කතා දැන් හේමසිරිගේ කතා එක එක්කෙන එක එක කාරණා කියන ආකාරයත් එක්ක අපිට මතක් වෙන්නේ සිද්ධිය 2019 ඔක්තෝබර් 26 විවස්ථා අර්බුදයෙන් පසු රාජ්‍ය බුද්ධ්‍යංශයේ දේශපාලන ඔත්තු සේවාවක් වුණා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි පාස්කු කොමිසමට කියයි කියලා සුභාෂිනී සේනානායක කලිය. ඉකුත් 2019 වසරේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇතු විවස්ථා අර්බුදයෙන් පසු මෙරට රාජ්‍ය බුද්ධි සේවාව දේශපාලන ඔත්තු බලන සේවාවක් බවට පත්ව තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සදාන් කිරීමක් කළා තියෙනවා. දිනමින පත්‍රයේ ලියන්නේ ඒ කාරණාවයි මේ විදිහට. ඊට පස්සේ අපි අවධානය යොමු කරමු ලංකාදීපයට. ලංකාදීපයේත් ඒ කතාව තියෙනවා. බුද්ධි ප්‍රධානීන් දෙදෙනාගේ වාර්තාවල තිබුණේ බුද්ධි තොරතුරු නොව වාර්තා පමණයි. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ඇඟවුනේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි කොමිසමට කියයි මොදිතා දයානන්ද ලිය. රාජ්‍ය බුද්ධි ප්‍රධානි හා ජාතික බුද්ධි ප්‍රධානි ඉදිරිපත් කළ වාර්තාවල අඩංගු වූයේ බුද්ධි තොරතුරු නොව තොරතුරු පමණක් වූ හේයින් තමන්ට ඒ ගැන බරපතල ලෙස කල්පනා කිරීමට අවශ්‍ය නොවූ බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කිරීමක් කරනවා. ඒකේ වැඩිදුර වාර්තාව අපි ඊළඟට බලන්න සූදානම් වෙනවා ලංකාදීප පත්තරෙන්. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක විසින් බුද්ධි සමාලෝචන රැසීම් වලට ඉදිරිපත් කරන ලද වාර්තාවලද රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් තිබෙන බවට ඇඟවෙන බුද්ධි තොරතුරු කිසිවක් අඩංගු නොවූ බවද ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. හිටපු පොලිස්පති පූජි ජයසුන්දර ආරක්ෂක කවුන්සිලයට නොකඳවන්නේයි තමාට උපදෙස් දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයයිද හේමසිරි ප්‍රනාන්දු සඳහන් කිරීමක් කළා තියෙනවා. කරුණු කාරණා ගණනාවක් කියලා තියෙනවා. දැන් මේ කාරණාත් එක්ක කී දෙනෙක්ගේ අතින් මේ වගකීම පැහැර හැරියද කියන ප්‍රශ්නේ මතුවෙන්න ගන්නවා. අපි කොමිසමට සහ බලධාරීන්ට වතක් කරනවා අවසානයේ දක්වා ගිහිල්ලා
මේක වග්ගියුතු පාර්ශව ජනතාව හමුවේ නිරාවරණය කරන්න ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන්න ඒ ගමන් මග යන්නේ ඒ ගමන් මගේ තමයි මේවා එකිනෙක ඇහෙන්න ගන්න අපිට හරි ඒ ඒ කතාව ඊට පස්සේ අපි තවත් කතාවකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා ඒ තවත් කොමිසමකදී කියන කතා කීපයක් ශානිලාගේ බලපෑම් නිසා උසාවියට බොරු කිව්වා යුදාමුදා විශ්‍රාමික බුද්ධි නිලධාරියා ජනපති කොමිසමේදී කියයි ශ්‍යාම්නුවන් වර්තාව ආරංගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා බලපෑම් මත මාධ්‍යවේදී ප්‍රගීත් එක්නෙල්ගොඩ පැරගැනීම සම්බන්ධයෙන් තමා හෝමාගම මහේස්ත්‍රාත් ඉදිරියේදී බොරු කී බව යුදාමුදා විශ්‍රාමික බුද්ධි නිලධාරී AM රම්බණ්ඩා පසුගිය රජයේ දේශපාලන පළගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම මහමිගේ සාක්ෂි දෙමින් ඊයේ කියලා. එතකොට ඒ විදියට බොරු කොයිතරම්නම් කිව්වද කියන ප්‍රශ්නේ මතුවෙන්න ගන්නෝ. ඔන්න ඒ කතාව මෙන්න ලංකාදීපේ දාන විදිය එක්නැලිගොඩ මරන්න ගෝඨාභය නියෝග කළයි කියන්නේ ශානි තර්ජනය කළා. එහෙම කළොත් විවිධ වරප්‍රසාද දෙන බව කීවා. යුදාමුදා බුද්ධි බලකායේ බලයලත් නිලධාරී අයියසාමි කියන්නේ දසුන් රාජපක්ෂලිය. ඒ කතාවම ලංකාදීප පත්තරෙන් අපි උපුටා ගත්ත අවස්ථාවයි මේ ඔබ දකින්නේ. අජිත් ප්‍රසන්නගේ අප අයදුම ඉවත දමයි. රංජන් කටුගම්පල සහ තෙල්නිදි සිල්වලිය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන නඩු විභාගයක් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු දැක්වීමෙන් එම නඩුවට බලපෑම් කිරීම හා අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැන්ට රිමාන්ඩ් භාරයේ සිටින විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න අප ඉල්ලා ගොනු කළ අප අයදුම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනා අධිකරණයේ ඊයේ තීන්දුව කළා තියෙනවා. පරිසරය ගැන අපි කතා කළා. එතනටම කතා කරන්න තිබුණ තවත් කාරණාවක් මෙතන දාලා තියෙනවා. මම දැන් ඒ ගැන කියන්නම්. අපේ පූජ්‍ය ඕමල්පේ නාහිමියෝ කරපු ප්‍රකාශයක්. මේක දේශපාලඥයන්ට කියපු කතාවක්. දන්නවද ඒක මොකද්ද කියලා? බාර ඔප්පු කරන්න යන බැතිමතුන් පරිසරයේ කනවා. බාර ඔප්පු කරන්න නොගින් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු. ඕමල්පේ නාහිමියෝ පවසන්නේ අංජුල මහිකයිලියන්. මහා වනමැද පීටි කැබිලිත්ත දේවාලයට බාරහාර ඔප්පු කිරීම සඳහා දේශපාලකයන් යන වාහනවලින් සහචරයන් පිරිවරාගෙන යන්නට පටන් ගැනීම නිසා එයවට පරිසරයේ දැඩි විනාශයකට ලක්වමින් පවතින්නේ යයි මෙලෙස අදෘශ්‍යමාන දෙවියන් පස්පස නුගස් ජනතාවට දුන් පොරොන්දු නැමැති බාරයේ වහා ඔප්පු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ප්‍රකාශයක් කරමින් සඳහන් කිරීමක් කරනවා. මේ දිනවල දේශපාලකයන් බාරහාර ඔප්පු කිරීම සඳහා මහා වනමැද පීටි කැබිලිත්ත දේවාලයට යන බවට මාධ්‍ය වාර්තා පළවී තිබුණා කියලායි උන්වහන්සේ සඳහන් කිරීමක් කරන්නේ. එතකොට ඒ යන විට යන ආකාරය කණ්ඩායම් වශයෙන් යෑම මේ ජල මාර්ග අපවිත්‍ර වීම ඒව ගැන ගොඩක් දේවල් ගැන කතා කරලා තියෙනවා. ඔන්න කියනවා ඒ වෙනුවට ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න කියලායි උන්වහන්සේ ඉල්ලීමක් කරලා තියෙන්නේ. දිනමින් පත්‍රයට යමු. සිලෝන් ටී නාමේ රැව්පිලි රැව් දුන්නා ලෝක ප්‍රකටව අනාදිමත් කාලාන්තරයක් මුළුල්ලේ සිට ඊට පස්සේ සමහර වෙලාවට සමහර හේතු නිසා මේ කීර්ති නාමයට පළඳු ඇතුවන්නට හේතුණු ආස්ථා ගැන පෞගේ වක්වානුවල කියුණා. ජනාධිපතිවරයා ඒ ගැන අවධානය යොමු කළා. සිලෝන් ටී නම පළඳු කරන්න එපා ජනපති තේ කර්මාන්ත ශාලා හිමියන්ට කියයි. දීර්ඝ කාලයක සිට සිලු රටවල් අතර ඉමහත් ආකර්ෂණයට ලක් වී ඇති සිලෝන් ටී නාමයට හානි වීමට ඉඩ නොදෙන්නේයි ජනාධිපතිවරයා තේ කර්මාන්ත ශාලා හිමියන්ගෙන් ඊයේ ඉල්ලීමක් කළා. ඒ අතරේ අර මම ඊයේ ලංකාදීප පත්‍රයේ තියලා ඔබට කියපු කතාව මතකද? ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව වැඩ කිරීම ගැන රටේ ජනතාව තුළ රටේ පුරවැසියන් තුළ තියෙන මතවාදයේ පෞද්ගලිකද රාජ්‍යද කියලා නැතුව ඒ ගැන කර ප්‍රකාශය අපිට ගේන්න පුළුවන්. ඒක අද පත්තරේ දාලා තියෙනවා අද ලංකාදීපේ. ඒක බලන්න කලින් වෙලාව මතක් කරගන්න. රාජ්‍ය පෞද්ගලික දෙංශයේ මන්දගාමී බව කනගාටුවට කරුණක්. ආකල්ප වෙනස් කරගනිමින් සංවර්ධන පෙරලියකට සැරසෙමු. ජනපති සීලු පාර්ශ්වයන්ගේ නිල්ලයි සුජිත් හේවාජුලි ගේලිය. ආකල්ප වෙනස් කරගනිමින් සංවර්ධන පෙරලියකට සූදානම් වන්නේ සීලුම පාර්ශ්වවලින් නිල්ලියමක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේද කියනවා. ජනාධිපතිවරයා කරපු සදාන් කිරීම අද පත්තරේ මේ විදිහටයි වාර්තාව දාලා තියෙන්නේ. හොඳයි අපිට පුළුවන්කම තියෙනවා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. අපි බලමු ඒ අවස්ථාව.
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. පාරවල් විශාල ප්‍රමාණයක් හදනවා, බ්‍රිජස් විශාල ප්‍රමාණයක් හදනවා, ගෙවල් දැන් හදනවා, වෝටර් ප්‍රොජෙක්ට්ස් තියෙනවා, වැව් හදනවා. ප්‍රයිවට් සෙක්ටර් එක වුණත් ක්වොලිටි එක නැහැ නේ, වැඩක් බාර දුන්නම හැමදාම යන අර පාර දැන් මාස කීයක්ද එක පොඩ්ඩක්වත් හදන්නේ නැහැ. දැන් ඒක ගවර්න්මන්ට් නෙමෙයි, කොන්ට්‍රැක්ටර්ස් ලා ඔක්කොම ප්‍රයිවට් සෙක්ටර් එකට දීලා තියෙන්නේ. හැබැයි වැඩ කරන්නේ නැහැ. මේක තමයි මේ අපේ මුළු රටේම තියෙන ප්‍රශ්නේ, වැඩ නොකිරීම. ප්‍රයිවට් සෙක්ටර් එක වේවා ගවර්න්මන්ට් සෙක්ටර් එක වේවා කරන්නේ නැහැ වැඩ. දැන් මේ කොළඹ වුණත් බැලුවම විශාල බිල්ඩින්ග් ටිකක් තියෙනවා, වැඩ නම් යන්නේ නැහැ. ඉතින් මේව පුෂ් කරවන්න වෙනවා. හැදෙන්න තියෙන බිල්ඩින්ග්ස් ටික හදන්න. ඉබෙවින් අරඹ ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිමා කළ යුතු බවත්, ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරලියකට සූදානම් විය යුතු බවත් සියලු පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියා. එසේම උතුරු පළාතේ සුබසාධන කඳ උරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තන නැවත කඩිනමින් පදිංචි කිරීමට පියවර ගන්නයිද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. රට පුරා පවුල් 526,000කට අධික සංඛ්‍යාවකට වැසිකිලි පහසුකම් නොමැති බව, එෙහිදී ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාපෙන් පසුන්න ඔහු පැවසුවේ සනිපාරක්ෂක පහසුකම් සම්පාදනය කලිනම් කරන ලෙසයි. මේ අතර සුළු හමබ්දි පරිමාණ තේකම්මල් හිමියන් සහ අපනිනකරුවන් සමග ජනාධිපති කාර්යාලයේදී තවත් සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී ජනාධිපතිවරයා තේ කර්මාන්ත ශාලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ෂණයට ලක්ව ඇති සිලොන් ටී නාමයට හානි වීමට ඉඩ නොතබන ලෙසයි. මේ ෆැක්ටරි සල්ලා සීනියෙක් කැල්ලුවා, තා මොනවද කැල්ලුවා මෙහෙම කියලා පත්තරේ විශාල වශයෙන් ආටිකල්ස් ගියා. ඉතින් මේව ගියාම මේක යනවා, මේව එම්බසීස් බලනවා. ඒක ඊට පස්සේ ඒගොල්ලන්ගේ රටවල් වලට යවනවා. එතකොට අපේ තේ මාකට් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. සිලොන් ටී කියන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. ඒක කිමිකල්ස් ගේන තැන ඉඳලා ට්‍රේස් කරන්න ඕන. එතකොට අපි දන්නවා මොකටද යන්නේ කියලා. සීනි උණක් විශාල තුග ගෙනියනවා නම් එහෙම ඒවා මුල ඉඳලම ට්‍රේස් කරලා ඒ මිනිසුන්වත් රෙස් කරන්න ඕන. මොකද මේකෙත් වෙන ඩැමේජ් එක විශාලයිනේ. මේක කොහේ හරි ඉන්න මුදලාලි කෙනෙකුට බිස්නස් නැති උණයි කියලා අපිට මුළු රටක ආදායම රටක නම නැති කරන්න බෑනේ. ඉතින් ඒ ඔය හැම වැරදි තේ වශයෙන් වෙන වැරදි ඔක්කොම අනිවාර්යෙන් නවත්තන්න ඕන. බාලතේ නිෂ්පාදනයට ඉඩ ලබා නොදෙන අතර ඒ නොතකා ක්‍රියා කරන කර්මාන්ත ශාලා වසා දමන ලෙසද ජනාධිපතිතුමන් බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එසේම ජනාධිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට මෙහිදී නියෝග කළේ බුද්ධි අංශයේ සහාය ඇතිව අඛණ්ඩව පරීක්ෂණ කර මෙවැනි ආයතන වැටලීමට ක්‍රියා කරන ලෙසයි. මේ අතර COVID-19 වසංගතයේ හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහිදී සේවා කාලය තුළ යතුරු පැදි නොලැබුණු දිවයින මාවරණය වන පරිදි තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 26ක සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 749 දෙනෙකු සහ ප්‍රමුඛතා පදනමින් තෝරාගත් තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 56 දෙනෙකුට යතුරු පැදි බෙදා දෙනු ලැබුවා. හොඳයි, පොත් ප්‍රදර්ශනී ආරම්භ වුණා. ඊයේ පැත්තට ගියාද නැත්නම් අද හෙට නිවාඩු දවස් දෙක නිසා යන්නද බලන් ඉන්නේ? කොමාරි යනවා නම් පළඳායිතාවය බලාගෙන යන්න. මොකද සමාරෝහයේ ප්‍රදර්ශනයත් එක්ක රැල්ලට යනවා. ගිහලා නූඩ්ල්ස් ටිකක් කාලා පොත් ප්‍රදර්ශනයට ගියා කියලා සෙල්ෆියක් ගාලා දාලා ගිය බව පෙන්වන්න යනවා. එහෙම නෙමෙයි, වැඩකට අවශ්‍යතාවයකට යන්න ඕනේ. මේක සාහිත්‍ය මාසයත් එක්ක කතාවෙන්. හැබැයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදත් එක්කලම යන්න හොඳේ. ඊයේ අරඹුණු අවස්ථාව අද චාරුපෙන් දාලා තිනවා. පාඨක ලොවේ පුබුදා සිව් දිගන්තයේ අරඹුණු වගයි මෙවරත් පොත් වසන්තය. එමයි ලස්සන පේරි දෙකක් මේකට දාලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොත්පත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් වාර්ෂික සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කොළඹ වණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ආරම්භ වුණු අවස්ථාවයි ගායන අමරසේකර ෆොටෝ එකක් ගාලා පත්‍රයට දාලා තියෙන්නේ. එතෙන්දී ඇමතිවරයා විදුර කඩදාසි මිල ගැන කතා කළා. කඩදාසි මිල අඩු කරනවා හර්ෂණ තුෂාරලිය අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර කඩදාසි මිල අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම ප්‍රසංග කලා සහ ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක කොළඹදී ඊයේ සඳහන් කළා තියෙනවා. එහෙනම් කඩදාසි මිල අඩු කරාම පොත්පත්වල ගණන් හිලව ටිකකුත් අඩු වෙලා අපිට ඉස්සරහට බලන්න පුළුවන්කම ලැබේ. ආ ඒක නෙවෙයි, නවීන් ගැන කතාවක් තිබුණා. ඊයේ කාටුන් එක්කත් තිබුණා නවීන් සිරිකොතෙන් ගියා කියලා.
අදේක පත්තරේ වාර්තාවක් විදිහට දාලා තියෙනවා මම මේ යන්නේ UNP පැත්තට නායකයන් ගොඩක් ඉන්න පාක්ෂිකයන් අඩු පක්ෂයකට මේ යන්න හදන්නේ කී දෙනෙක් නායකත්වයට කුලල් කාගත්ත පක්ෂයක්ද හැබැයි නැත්තේ කවුද ඒගොල්ලන්ට නායකයෝ එමටයි පාක්ෂිකයෝ හරිම හිඟයි නවීන් සිරිකොත කාර්යාල කාමරය අස්කර ගනි අංජුල මහේකලිය එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිය කාමරයේ තිබූ බඩු බාහිරාදී ඉවත් කරගෙන ගොස් ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සදාන් කරනවා නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දුරට පත්වෙමින් පසු රාජකාරී කටයුතු වල පාසුව සඳහා පිටකොට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ බිම්මාලෙන් කාර්යාල කාමරයක් ඔහුට දීලා තිබුණා කාර්යාල කාමරයේ තිබූ නවීන් දිසානායකගේ පරිගණකයක් ඇතුළු බඩු බාහිරාදී කීපයක් මීට දින දෙකකට පමණ පෙර ඉවත් කරගෙන ගොස් ඇතැයි සිරිකොත ආරංචි මාර්ග කියනවා එජාප මහලේකම්වරයා මේ බව පක්ෂ නායක රනිල්ට දැනුම් දීලා තියෙනවා මේ පිළිබඳ විමසීම සඳහා UNP ජාතික සංවිධායක නවීන් ඇමතිතුමට ගත් උත්සාහය අසාර්ථකුණා කියලායි ලංකාදීපේ දාන ඇයි කියලා නැහැ ගත්ත උත්සාහය අසාර්ථක වෙලා තියෙනවා පෞගේ දවසවල ඒ කියන්නේ මහමැතිවරණටත් කලින් නායකත්වය ගැනත් නවීනුත් කතා කරන් හිටියා ඊට පස්සේ මහමැතිවරණේ UNP අන්ත පරාජයෙන් පස්සේ හොම්බෙන් ගියාට පස්සේ නායකත්ව කතන්දරයෙන් නවීන් ඈත් වෙලා හිටියා හරි දැන් කියනවා දෙසැම්බර් වල නවනායකයා පත් කරනවා කියලා අපිට තියෙන්නේ දෙසැම්බර් වලත් ඒක බාලගිරි දෝෂයට ලක් වේද කියලා බලන්න. ඒ ඔක්කොමත් හරි අපි වැස්සත් පොඩ්ඩක් මේ දවස්වල කල්පනාකාරී වෙමු. ඒ අතරේ මුහුදු යන ඔබට ආදරණීය කාරුණික මතක් කිරීම මේ ඊසාන දිග බෙංගල බොක්ක කලාපයේ බෙංගාල බොක්ක කලාපයේ හෙට මුහුදු යන්න එපා. කාලගුණයෙන් අවවාද ඩයනා උද්‍යංගණීලියන්. හෙට විතරක් නෙමෙයි මෙහාන්න මම කියන්නම් ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් ඇති නිසා එම මුහුදු කලාපයේ හෙට සිට 22 වෙනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක් කර තිබෙනවා. මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් මධ්‍යම ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි ඇති විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. අපි මතක් කරන්නේ ඔබේ ආරක්ෂාව ඔබේ පරිසරම අපි ප්‍රමුඛ කාර්යයක් විදියට ප්‍රමුඛ වගකීමක් විදියට සැලකෙන නිසායි ඒ නිසායි අපි දැන් කාලගුණෙත් එක්ක එකතු වෙලා අභියෝගාත්මක අනාවක ඉදිරිපත් කරන්නේ පෙරේදා අපි වැස්ස පායලා තිබුණු වෙලාවක ඊළඟ දවසේ රහිනවා කියලා සදාන් කළා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සමග ඉන්න එක්ක එයන් වෙයි අපි දැක්කා වහිනවා දැන් මං කිව්වා වගේම සාධනීයව අපි දක්නට ලැබෙනවා මේ අනාවකේ නැවත අපි සම්බන්ධ කරගන්නවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සුබ උදෑසනක් ඔබතුමන්ට සුබ උදෑසනක් සංගණ අපි ඔබතුමාගෙන් කියන්න තියෙන්නේ ඇත්තෙන්ම මාත්‍ය හරහා ඔබතුමා මේ ගෙනෙන ව්‍යාපාරය තුළ ඇත්තටම අපිට හරිම සන්තෝෂයි මොකද අපි දෙන අනාවැකි නිරන්තරයෙන්ම ජනතාව දැනුවත් කිරීම විශේෂයෙන්ම කරනවා ස්වර්ණවාහිනී ආයතනයත් රංගන ඔයත් ඒක කලින් දැනුවත් කිරීම තමයි ඉතාම වැදගත් ජනතාවට ඉතින් ඒ අනුව අපි පහුගිය දිනවල කිව්වා प्रदेश ඇත්තෙම මෙහෙමයි දැන්ට දිවයිනට ඊසාන දිශාවෙන් ඊසාන දිග බෙංගාල බොක්කවට තමා මේ අඩුපීඩන කලාපයක් වර්ධනය වෙන ලකුණු පැහැදිලිව පෙන්වන්නේ. එතකොට මේ තත්ත්වය 20 වෙනිදා තමා නිර්මාණය වෙන්නේ. එතකොට මෙතන තියෙන මේ කැළඹෙන ස්වභාවය හේතු කොටගෙන ඒ අවකාශයේ ඒ මුහුදු සීමාව සුළං තත්ත්වයේ වැඩිවීම සහ කඩින් කඩ වැසි ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් අපේ දීවර ජනතාව මේ පැත්තට දියමට ගියොත් ඒ වගේ කියන්නේ ඒ අනතුරුදායක තත්ත්වයට භාජනය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි තමයි පැහැදිලිව කිව්වේ මෙන්න මේ මුහුදු යෑම වලකින්න කියන එක ඒ පැත්තේ. ඊට අමතරව ඊයේ දිනේ වර්ෂාපතනය ගත්තම විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් පැත්ත සහ සබරගම් පළාත්වල මිලිමීටර් 150 100 වගේ ප්‍රමාණවල පැහැලා තියෙනවා. ඒ අනුව අද දිනේත් ප්‍රමාණාත්මක අඩු වුණාට වැසි තත්ත්වයේ ඒ විදිහටම නිර්මාණය වෙලා තියෙනවා. දිවයිනේ නිතදික් කොටසේ බස්නාහිර සබරගමු මධ්‍යම ඊට අමතරව ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල
සාමාන්‍ය මිලිමීටර් 100ක් මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ ගත්තත් සුපුරුදු ආකාරයට උතුරු උතුරු මැද වයඹ ඉරුකුණාමලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් පැත්තේ මේ වගේ පැතිවල සුළඟේ වේගය 50 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ දීවර ප්‍රජාවට තිරිකුණාමලයේ ඉඳන් කංකසන්තුරේ හරහා ගත්තම මේ ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔප්පෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. සුළඟේ වේගයත් මෙම මුහුදු සීමාවල 50 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. රංගන මේ තත්ත්වයේ අඩුවෙඩි වෙමින් ඉදිරි දින කීපේ අපි පැවසු ආකාරයට 21 වෙනි දින දක්වාම දිවයින තුල සහ දිවයින අවට තියෙන මුහුද තීරවල පවතින තත්ත්වයක් තමයි අපි ජනතාවට මතක් කරන්නේ. බොහොම ස්තුතියි. තම වැදගත් කාරණා කීපයක් මතක් කරගත්ත ඔබතුමාට බොහොම ස්තුතියි. අපි නැවත සම්බන්ධ වෙමු ඉදිරි දිනකදී. කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මාතායි අප සජීවීව සම්බන්ධ කරගත්තේ. විරාමයකට ගිහින් ඇවිත් අනිත් විස්තරත් බලමු. විස්සගෙන කතා දෙකක් පක්ෂ විපක්ෂ අපි බලන්න සූදානම්. අපි ඕම බලමු මුලින්ම අපිට දෙන්න විපක්ෂයේ අශෝක් කබීසිංහ දක්වන අදහස මෙන්න. 20-3 ගන්න එක ආණ්ඩුවට අභියෝගයක්. අශෝක් කබීසිංහ කියන්නේ සුජීව තත්සරයි වාර්තා කරන්නේ දෙවයින පත්‍රයට. ඊළඟට අපි ඔහොම බලමු 20 ගැන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක කියන කතාව. 20-3 උඩින්ම තියෙනවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක කියන්නේ අනුරාධ හිරිපිටියගේ එළියන්. ඊළඟට ජීවන වියදම පිළිබඳව විපක්ෂයේ කියන කතාවයි. එතකොට ජීවන වියදම අඩු කරගන්නට ජනතාවට දෙන්න ඕනි ගැන ආණ්ඩුව ඇමති කියන කතාවක ওই දෙකක් තියෙනවා මේ පළමුවෙන් විපක්ෂයේ කියන කතාව. ආණ්ඩුවට ජීවන වියදම පාලනය කරන්න අබමල් රේණුක සලස්මක් නැහැ. මුජිබ රවමාන් කියන්නේ ප්‍රදීප් ප්‍රසන්නයි වර්තාව අරන්ගෙන. එතකොට ජීවන වියදම් අඩු කිරීමට කලයුත්තක් ගැන ඇමති වාසු කියනවා ඒකත් ඔහොම බල. මාසික ආදායම රුපියල් 30,000ට අඩු පවුල් වලට සහන මිලට ආහාර සලාකයක් දිය යුතුයි. ඇමති වාසුදේව නානායක කර කියන්නේ අනුරාධ හිරිපිටියගේ එළිය. ඇමතුමනි ඔබතුමා ඉන්නේ ආණ්ඩුවේ. ගන්නකො මුල මූලිකත්වය ගන්නකො අරගෙන දෙන්නකො කොච්චර වටිනවද අදහස්. මාසික ආදායම 30,000ට අඩු පවුල් වලට සහන මිලට ආහාර සලාකයක් දිය යුතුයි. අපි බලාපොරොත්තු තියන්ගෙමු ඇමතුමා මේක පළ දරාවි කියලා. ආයක නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය පැත්තේ ප්‍රදේශවලට නරි මේ එක එක අය ඉඳද්දි ආවල්ලු ඉඳද්දි නරිත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මං කියන්නේ මේ ප්‍රදේශයට නෙමෙයි රටේම එක එක අය ඉඳද්දි ඒ ප්‍රදේශයට නරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පුංචි දුවක් ජීවිතක්ෂයට පත් වීමේ අවාසනාවන්ත සිද්ධියකුත් පෞගේ දවස්වල කතා කළා. ජලබීතිකා නරි මිල්ලනිට බීතිය ගෙනති මානිල් පුෂ්පකුමාරිලිය. කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ආසන්න ප්‍රදේශවල ලඳු කැලෑවල සහ කුඹුරු යාය ආශ්‍රිතව ජලබීතිකා වැළඳුණු නරි ගැවසෙන බැවින් එම ප්‍රදේශවල දරුවන් තනිව පාසල් ලැබීමෙන් වළකින ලෙස වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සදාන් කරනෝ මේ නරි උදේ 10 වනතුරු ඒ අවට ප්‍රදේශවල ගැවසෙන බවයි සදාන් කළා තියෙන්නේ. අනේ පොඩ්ඩක් බලන්න මේ තත්ත්වේ මොකද සෙල්ලන්නේ ඒගොල්ලන්ගේ කතාව. හොඳයි අපි විදේශ වාර්තා පැත්තට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. තායි රජුට ගුවන් යානා සහ හෙලිකොප්ටර් 38 සෙල්ලම්ද කියලා බලන්න. ලන්ඩන් එර්ලින් වාර්තා වෙන්නේ සුපිරි කෝටිපතියෙකු තායිලන්ත රජුට ගුවන් යානා සහ හෙලිකොප්ටර් 38ක් තිබෙන බව මුල් වරට හෙළි වෙලා තිබෙනවා. බෝයිං සහ යාබස් යානා 4ක් තවත් එතකොට සුපර් ජෙට් යානා 3ක් F5 වර්ගයේ ප්‍රයාණික යාන 4ක්ද හෙලිකොප්ටර් යාන 21ක්ද එම ගුවන් යාන සමූහය අතර වෙනවා කියලායි දාලා තියෙන්නේ. මගේ අම්මේ තායි රජුගේ තත්ත්වය ගුවන් යාන සහ හෙලිකොප්ටර් 38ක් කියලායි විදේශ වාර්තාවේ දාලා තියෙන්නේ. ක්‍රීඩා වාර්තාවලට යන්නට කලින් වෙරළ තීරය ගැන කතා කරන්න ඕනි. අපි ඊයේත් වෙරළ තීරය ගැන පත්‍රයෙන් අවධානය යොමු කළා. අද වෙරළ ගැන කතා කළ යුතු දවසක්. ඒ ගැනත් මතක් කරන ගමන් වෙරළ තීරයේ රැඳී සිටින අප ප්‍රවෘත්ති අංශයේ නිමේෂ් විජේසූරිය. නිමේෂ් ඔබට අවස්ථාව ආයිබෝවන් සුබ දවසක්.
ආයිබෝන් සුබදාසනක් රංගන ඔබ කිව් ආකාරයටම වෙරළ පවිත්‍රතාවය පිළිබඳව කතා කරාදී අද දවස බොහොම සුවිශේෂී ඒ ලෝක වෙරළ පවිත්‍රතා දිනය අද දවසට එදිලා තිබෙනවා සෑම වසරකම සැප්තැම්බර් මාසයේ 3 වෙනි සෙනසුරාදාව තමයි මේ ලෝක දිනය සැමරෙන්නේ සහ එවෙනුවෙන් වැඩ කටයුතු සංවිධානය වෙන්නේ හැබැයි රංගන විශේෂයෙන්ම අපිට එය එක දවසකට සීමා වෙන්නේ නැහැ මොකද ස්වර්ණ සත්කාර වෙරළ පවිත්‍රතා ව්‍යාපෘතිය දැන් අපි අද ක්‍රියාත්මක කරන්නේ 8 වන ආදියර ඒ නිසා අපි අද ඇවිල්ලා ඉන්නේ මීගමුව වෙරළ උද්‍යානයේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය දියත් කරන්න එවෙනුවෙන් මේ වැඩසටහන ගැන විශේෂයෙන් යමක් කිව යුතු නිසා මා සම්බන්ධ කරගන්නවා ස්වර්ණ සත්කාර වෙරළ පවිත්‍රතා ව්‍යාපෘතිය තුල මුලින්ම අපිත් එක්ක සම්බන්ධ වුණු Center for Beach Cleanup Facebook සමාජයේ අපේ හිතවත ආලහිර විජේරත්න අයබෝන් සුබදාසනක් සුබදාසනක් අද වැඩසටහන ගැන කියමු අපි ඔව් අද ඇත්තටම මේ අපි ඔයා කිව්වා වගේම මේක මේ එක දවසක් සැමරීමක් සඳහා විතරක් කරන දෙයක් නෙමෙයි අපි මේක දැන් මේ 8 වෙනි දවසට නොකඩවා කරගෙන එන්නේ ඉතින් අපේ අරමුණ ලංකාව පුරාම තියෙන සේරම වෙරළ තීරයවල් ඉතාම ක්ලීන් විදිහට ඒ කියන්නේ බොහොම පිරිසිදුව තියාගෙන යන එක ඒ විතරක් නෙමෙයි අපි ඇත්තටම මේක ක්ලීන් කරලා එතනින් නවතින්නේ නැහැ අපි බලනවා මේකේ මොනවද රීසයිකල් කරන්න පුළුවන් දේවල් ටික ඒ විදිහට යොමු කරනවා ඊට පස්සේ රීසයිකල් කරන්න බැරි ටිකත් අපි නිසියාකාරව බැහැර කරනවා ඊට පස්සේ මේකේ තියෙන මුදල් මේ වටිනාකම ඒක අපි පෙන්වලා දෙනවා ඊට පස්සේ අද අපිත් එකතු වෙනවා අන්තර්ජාතික මේ ෆන් කරපු ආයතනයක් ඉතින් ඒගොල්ලෝ කලෙක්ටර්ස්ලා 80 දිනක් විතර අපිත් එකතු වෙනවා අපි එකෙන් පෙන්වන්න හදනවා මොනවාද මේ වේස්ට් කියන එක කොහොමද අපි හරියට මැනේජ් කරන්නේ අපි කොහොමද මිලකට යොමු කරගන්නේ කියන එකත් අපි බලාපොරොත්තු වෙනවා ඉතින් අපි ආරාධනා කරනවා අද දවසේ දැන් අපි මේ වැඩේ පටන් ගන්න යන්නේ අපිත් එක්ක දැන් තව බස් කීපයක් අපිට පේනවා එනවා ඉතින් උඹලෝ ඉන්නේ මේ කිට්ටුව නම් මේ මේ මීගමුව කිට්ටුව නම් ඉන්නේ උඹලෝ තෙන්න ඇවිල්ලා මේ හොඳ දෙයකට දායක වෙන්න ස්වර්ණවාහිනියට නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වීම ගැන ස්වර්ණ සත්කාර වැඩසටහනට අපගේ දිගටම සහයෝගය ලැබෙනවා ඔබත් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න සහයෝගය ලබා දෙන්න කියලා අපි ආරාධනා කරනවා මම හිතන්නේ ලහිර කිව්ව විදිහටම අපි කසල එකතු කරලා ඒ කසල තවත් කුණු ගොඩක් බවට පත් කරන්නට සූදානම් වෙන්නේ නැහැ කසල ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය නිසි පරිදි සමස්ත රට පුරාම මේ වෙරළ තීරයම අපේ සුන්දර දිවයිනක් බිහිවන තුරුම ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි රංගන අද පත්තරෙන් අපිට අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි නිමේෂ් අපි සුබ පතනවා වැඩේට ඊටාම සුවිශේෂී කාර්යභාරයක කණ්ඩායම නිරත වෙන්නේ සදා ස්වර්ණවාහිනියත් පෙරගමන් යනවා විශේෂයෙන්ම අද දවසත් එක්කලා මේ වැඩ කටයුත්තට තවදුරටත් මොළපිරීම ගොඩක් වටිනවා අපි දැන් සූදානම් අලුත් පුවත් සදා යොමු වන්නට පත්තරෙත් නැති අලුත් පුවත් පුවත් කීපයක් අපි කියවමු කිරිඳි වැලින් බෝර 12 පතුරන්තුවක් වක්සා එම උණ්ඩ දෙකක් සමග සැක්කරුවෙක් කත්තඩැංගුවට අරගෙන තිබෙනවා මිනුවන්ගඩ විදුහලක 10 වසරේ සිසුන් 4 දෙනෙක් පාසලෙන් දෙන විටමින් ප්‍රති වැඩිදුර වීමෙන් රෝගී වී රෝහල්ගත කිරීමක් පිළිබඳව වාර්තා වෙනවා ගංජා කිලෝ දෙකක් ත්‍රියෝධ රථයකින් ප්‍රවාහනය කළ සබිත්පුර මට්ටක්කොළේ පදිංච පුද්ගලයෙක් දෙමට කොටදී අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලා තවදුරටත් වාර්තා වෙලා තියෙනවා ඒ පත්තරෙත් නැති අලුත් පුවත් ඊළඟට අපි ක්‍රීඩා වාර්තාවකට යන්න සූදානම් වෙන්නේ මේ අන්තර්ජාතික තරඟවලට ශ්‍රී ලංකාව ආරක්ෂිතයි කියලා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියනවා ප්‍රදීප් ප්‍රසන්න ලියන ලංකාව තුල අන්තර්ජාතික තරඟ පවත්වන්න අවශ්‍ය වටපිටාවත් පරිසරයත් ආරක්ෂිතයි කියන කාරණාව අද ලෝකයේ ඉන්න හැමදෙනාම දන්නවායයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ කරපු සඳහන් කිරීම මේ දාලා තියෙනවා ඊළඟට අපි යන්න සූදානම් වෙනවා IPL සඳහා IPL මේක ක්‍රිකට් වසන්තයක්නේ IPL කියලා කියන්නේ ලෝ පුරාම ක්‍රීඩා ලෝලීන් මේකට වාශීකృత උඩා ආකර්ෂණීය උඩා ඒ තරම් තත්ත්වයක් ඇති උනේ මොන තරම්නම් මුදල් කන්දරාවක් එහා මෙහාට වෙනවද IPL හරහා හැබැයි මෙවර ආරම්භන හැටි ලංකාදීපේ දාන්නේ අලංකාරයේ අමතක කරමින් IPL තරඟ ආරම්භයි රූමත් කාන්තාවන් ක්‍රිකට් ලෝලීන් මෙන්ම දිදුලන ආලෝකයක් නොමැතිව ඉතාමත් සාමාන්‍ය ආකාරයෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 13 වෙනි අදියර එක්සත් අරාබියේ මේ රාජ්‍යයේ ආද ආරම්භ වෙනවා. එහෙත් කොරෝනා වෛරසයේ බලපෑමට හසුව බිමටම සමතලා වූ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට IPL තරගාවලිය කිසියම් අස්වැසිල්ලක් වනු ඇත. ඒක ඇත්ත. රූමත් කාන්තාවනේ එතකොට ක්‍රිකට් ලෝලීන් නැහැ දිදුලන ආලෝකයන් නැහැ. හැබැයි IPL ආරම්භ වෙනවා. ඒක යම් අසල්වැසිලා අස්වැසිල්ලක් වෙයි ක්‍රීඩාවට. ඒ කතාව අද දිවයින ක්‍රීඩා පිටුව දාන්නේ මෙන්න මේ විදියටයි බලන්න ශීර්ෂ පාඨය.
IPL ඉතිහාසයේ ලොකුම ත්‍යාගමල්ල සමග 13 වෙනි අධ්‍යර අද ආරම්භේ සමාරම්භක සටනට ධෝනිගේ පිල සහ ශර්මාගේ පිල සූදානම් වෙයි. රෝමත් කාන්තාවන් නැති වුණාට දිදුලන ආලෝකයන් නැති වුණාට ක්‍රීඩා ලෝලින් නැති වුණාට වෙන්න කතාව ඉතිහාසයේ ලොකුම ත්‍යාගමල්ල නම් තියෙනවා. හොඳයි විරාමයකට යනවා කාටුන් පෙළ විරාමයෙන් අනතුරුයි. කාටුන් පෙළ ආරම්භ කරන්න හදන්නේ කවියකින්. ඕකයි තත්ත්වය අනුරාධගේ කවිය. එක මන්තිරුවේ යනනා හිරට හිර ත්‍රිවිල් යතුරු පැදිකරුවන් එකතු කර වැඩි කර ගන්න හිතලා සමිතියේ ඉබර සන්දානයක් හදනවා බස් ගැමුණු පොර. එක මන්තිරුවේ බස් රට ත්‍රිරෝද රට යතුරු පැදි ඔක්කොම එකතු වෙලා බස් ගැමුණු පොර හදනවලු සන්දානයක්. එතකොට මේක දිල් රුගේ සීපද දිනමින පත්තරෙන් මන්තිරුවේ නීතිය කෙරුවාට පසක් පෙනෙනා ලෙසට එහි ඇත අඩු පාඩු රසක් දිගු කර කුමට අතැඟිලි හදනවා මිසක් නිවැරදි කළොත් යහපත් තෙහි තිබෙන දොසක් දොසක් තිබෙනවා නම් නිවැරදි කළොත් යහපත් කියලායි කියන්නේ තිරය මෑත් කරන සන්දී මේ දිනමිනේ දර්ශක අපුගේගේ කාටුන් එක පුවතක් එජාප නව නායකයා දෙසැම්බරේ කරලියට මෙන්න තිරය මෑත් කරනවා නායක රනිල් නියෝජ්‍ය නායක එතන ඉන්නවා එයාම නායකයා බවට කියයිද නැත්තං එයා තවදුරටත් නියෝජ්‍ය නායකයා වෙලා දිගටම ඉන්න වෙයිද අරයා නායකකම නොදෙනවා නම් මේ ලංකාදීපයේ තලන්ගේ අනේද කියන්නේ කවිය වැයකොට කෝටි ගණනක් ජනමතයේ මත යව්වත් 225 මැති සභය වෙත රට පාලනය වේ නම් තනිකෙකු අත පාර්ලිමේන්තුව කුමටද අවැසි නැත කවියක් දීලා තියෙනවා මේ දවස්වල 20 ගැන කතා වෙනවා ඒකත් එක්ක දීපු කවියක් වගේ පේන්නේ ඊළඟට මේ නවකවදී ගැන කතන්දරයක් ආවා පෞගේ දවස්වල අපි කිව්වා හරි හරියට ඒ ගැන මේ දිනමිනේ ගිනි කසේ කවිය අසබි දසුන් රූගත වෙයි නවකවදී අඳුරු අනාගතයක පෙර ලකුණු ඇදේ නසන කල මිනිස්කම මේ තරුණ මදේ සොඳුරු රටක කළු පැල්ලම් තදට වැදේ දැන් සයිබර් නවකවදයක් ගැනත් කියවුණා පෞගේ දවස්වල ඒ තත්ත්වය නම් ඊටම නරක තත්ත්වයට ඇරෙන්න පුළුවන් ඒ හින්දා ඒකන දැඩිව ක්‍රියා මාර්ග ගන්න රාලාමිගේ වාකය වෙන ලංකාදීපෙන් නිමිත්ත ආණවිලුන්දාව සුද්ධ කළේ ඇමති සොයරෙක් කියන චෝදනාව සතුන්ට නිදාසේ ඉන්න බිමක් තියෙනවා ආණවිලුන්දාව කියලා ඊට කියනවා ඇමති සහෝදර හයියෙන් ඩෝසර් වෙනවා ඒ කවුරුද කියලා අපි තාම හොයනවා දේශපාලකයන් ගෑවුණයි කියලා චෝදනා එල්ල වුණාම ඒව හොයන්න වෙලා යනවා දිනමිනේ ඇත්ත නැත්ත කවි දෙක මෙන්න හෙළබොදු දිවයිනක් ලෙස නම් දරුව රට හෙළබොදු රජ දරුවන් රජකම් කෙරුව රට හෙළබොදුනුවන් ජීවත් වී මැරෙන රට හෙළබොදු කමට නොබින උන් සිටින රට සම්බුදු ගුණ සුවඳ විහිදෙන බෝමලුවෙන් පරදේශින් පවා පිළිගත් බලමුළුවෙන් මේ හෙළබොදු රටට ගරහන ඉඳ හෙළුවෙන් පෞකාරියෝ වෙති මෙහි අටේන සලුවෙන් එහෙම ටිකක් තදට දීපු කවි දෙකක් මං ඒ කියුවේ ඊළඟට කොමද බඩුමිල පොල් මිලටත් යනවා බඩුමිල ගැන කතා කළා තිලකගේ තුන්මංසල කවිය මෙන්න අපට සිටි ආරතික විසරදේ කුකියා බන්දුල ගුණ වඩුන් අයියෝ කොතන ගියා බඩුමිල වැඩිව අප කුසගිනි විඳින නියා ඇවිදින් බලා විසඳුම් දෙනු මැනවි ඔයා ඔයා එන්න ඇවිල්ලා විසඳුම් දෙන්න මෙන්න පොල් මිල ලංකාදීපයේ දාසා පොලානගේ ස්වාරිස් කට්ටියක් 19 ප්ලස් කියනවා කට්ටියක් 20 කියනවා මේ දෙකයි මේ දවස්වල හරි හරියට හැමෝම කතා වෙන්නේ හැබැයි ඒ දෙකට මැදි වෙලා කාටත් අවධානය යොමු නොවුණු පොල් ගෙඩිය තියනවා ගාන 100යි 70ට දෙන්නම් කියලා කියලා තියනවා ඒ දෙන්නේ මොන පොල්ද මේ දිනමිනේ දර්ශකේ හතරවරක් කාටුන් එක බන්දුලගේ පොල් ඔන්න 70ට දෙනවා කියන්නේ එහෙම කිව්වම පුරවැසි අහනවා මෙලොව පොල්ද 70ට දෙන්නේ මොන පොල්ද අවසානයේ කෝ ඇමති ලංකාදීපයේ 30 හේවා 20ගේ හිනාවැස්ස කාටුන් එකේ මෙන්න ඇමති ඇමතුමෝ කියලා කවුද අහනවා මම මෙහෙ කියනවා ඇමති කොහෙද ඉන්නේ ඇමති ඉන්නේ සීය වෙච්ච පොල් ගෙඩියේ යට වෙලා
ඇමති පේන්නේ නැහැ පොල් ගෙඩිය උඩට ඇවිල්ලා යට ඉඳන් කෑ ගන්නවා මම මෙහෙ කියලා පොල් ගෙඩිය සීයි අපි ඉක්මනින් මේ ගැන සලකා බලමු හැමෙමු ලෝක සතියේදී